අරමුණක් නැති ජීවිතය හරියට නූල කැඩුණු සරුංගලයක් වගේ. ඉපදුන නිසා ජීවත් වෙනවා වගේ හැඟීමකින් ජීවත් වෙන පිරිස් ඕන තරම් අපිට හමු වෙනවා. එහෙම අයගේ ජීවිත ලස්සන නැහැ. පිළිවෙලක් නැහැ. තනිකරම අවුල් ගොඩක්. ඒත් අරමුණක් ඇතුව ජීවත් වෙද්දී අපේ ජීවිතය සාර්ථකත්වයට ටිකෙන් ටික ලං වෙනවා. ජීවිතයට හරි අරමුණක් නැති අය හැමදාම එකම තැන ඉඳිද්දී අරමුණකට වැඩ කරන අය ඉස්සරහට යනවා. අරමුණක් නැතුව වැඩ කරන අය හැමතිස්සෙම තමන්ට කරන්න තියෙන වැඩේ කල් දානවා. දෙයක් කරන්න ඕනේ කියලා උදේ හිතලා ඒක දවල්ට කල් දානවා. දවල්ට හිතනවා ඒ වැඩේ රැට කරනවා කියලා. රැට හිතනවා ඔන්න ඔහේ හෙටම කරනවා කියලා. අපි ඒ විදිහට කම්මැලි වෙන්නේ, අලස වෙන්නේ අපේ ජීවිතයට අරමුණක් නැතිකම නිසායි. එහෙම වුණාම තමයි ජීවිතේ හැමදාම එකම තැන තියෙන්නේ. අනිත් කාරණේ තමයි අපි අපේ ජීවිතයට අරමුණක් නැතුව ජීවත් වෙනකොට කිසිම දෙයක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක්කෝ අර කලින් කිව්වා වගේ වැඩේ කල් දානවා, එහෙම නැත්නම් කරන්නම් වාලි කරලා දානවා. මොකද ඔහුට හෝ ඇයට ඒ වැඩෙන් අත්වෙන ප්‍රතිඵල වැදගත් නැහැ. හැබැයි ජීවිතේට අරමුණක් තියෙන කෙනෙක් එහෙම නැහැ. ඒ අය තමන්ට පැවරෙන පුංචි වගකීමක් වුණත් තමන්ට හැකි උපරිමයෙන් කැපවීමෙන් ඉටු කරනවා. ඉතින් ඔවුන්ට ලැබෙන ප්‍රතිඵල යහපත් විදිහට ඉහළ යනවා. ඒ වගේම ඔවුන්ගේ වැඩ කටයුතු වල ඵලදායීතාවයත් ඉහළ යනවා. ඒ වගේම අරමුණක් ඇතුව ජීවත් වෙද්දී ඇඟට හොඳ ශක්තියක් දැනෙනවා. ඒ අය දිහා බලද්දිත් ඔවුන්ගෙන් හොඳ පෞරුෂයක් පේනවා. හැබැයි අරමුණක් නැතිව ජීවත් වෙන අය දිහා බලන්න එයාලා දවසින් දවස මානසිකවත් කායිකවත් දුර්වල වෙනවා. ඇයි ඒ? ජීවිත අරමුණක් නැති මිනිස්සුන්ට ජීවත් වෙන්න හේතුවක් නැහැ. හැබැයි ජීවිතේට අරමුණක් තියෙනකොට ජීවත් වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ හේතුව අපේ හිත වගේම ශරීරයත් ප්‍රාණවත් කරලා තියාගන්නවා. ඒ වගේම තමන්ගේ අරමුණ ටිකෙන් ටික ඉෂ්ට වෙද්දී හිතට හරි අපූර්ව සතුටක් දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසාම ජීවිත අරමුණක් ඇති මිනිස්සු හරි ලස්සනට සතුටින් ජීවත් වෙනවා. ඉතින් ඔබත් අදම ජීවිතේට අරමුණක් ඇති කරගන්න.